ඇතකදී මේ දවස්වල බංග්ලාදේශ 1971 අවුරුද්දේ ඉඳන් අවුරුදු 50ක් මේ අවුරුද්දේ සමරනවා. ඒගොල්ලන්ගේ 50 වන සංවත්සරය මේ වෙලාවේ සමරනවා. මම දැක්කා ඒගොල්ලෝ වෙළඳ දැන්වීමක් CNN රූපවාහිනී ප්‍රචාරණය කරනවා නිතරම. ඒක දැක්කහම මාය මට ඇත්තටම මේ ඇඬුණා. මට දැක්ක ඒක දැක්කහම. මොකද ඒගොල්ලෝ පෙන්නනවා ඒගොල්ලන් කොච්චර ඉදිරියට ගිහිල්ලාද. ඒගොල්ලන්ගේ ආයෝජන පැත්ත කොහොමද? ඒගොල්ලන්ගේ අධ්‍යාපන පැත්ත කොහොමද? ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පැත්ත කොහොමද? ඒගොල්ලෝ කොහොමද ඉස්සරහට යන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ විෂන් එක? ලස්සන වෙළඳ දැන්වීමක් ඒගොල්ලෝ පෙන්නනවා. ඒගොල්ලෝ ආරාධනා කරනවා ජාත්‍යන්තර ප්‍රජාවට එන්න අපි රටට. අපි බොහොම දැන් සංවිධානාත්මකයි. අපි දැන් අපේ රට ලස්සනට හදාගෙන තියෙන්නේ. අපිට හොඳ දැක්මක් තියෙනවා. අනාගතයක් තියෙනවා. එන්න අපේ රටට අපිට අපිත් එක්ක එකතු වෙලා ආයෝජනය කරන්න කියලා. ඉතින් දැන් මේ වගේ රටවල් අපේ සමාජික රටවල් දැන් මම මගේ යාළුවෝ එහෙම ඉන්නවා MAS වගේ ආයතනවල. ඒගොල්ලෝ තමයි MAS වගේ බ්‍රැන්ඩික්ස් වගේ ආයතන තමයි මේ මේ බංග්ලාදේශ් වගේ රටවල් වලට ගිහිල්ලා මේ මේ ඇඟලුම් කර්මාන්තේ රටවල් වල ඇති කරේ. එතකොට ඒගොල්ලෝ ඇති කරනකොට අපිට මතකයි ඒගොල්ලෝ කතා කරලා කියනවා කොහොමද ඒගොල්ලෝ මේ හයිජීන් පැත්ත මිනිසුන්ට පුරුදු පුහුණු කරපු හැටි. එතකොට බංග්ලාදේශයට ගියාම ලාංකිකයන්ට ලොකු සලකිනක් තියෙනවා. මොකද ඒ රටවල් ඉහළ තැන්වල ගොඩක් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලෝ තමයි ඒ රට මෙහෙවන්නේ. මෙහෙ දාලා ගිය ශ්‍රී ලාංකිකයෝ එහෙ ඉන්නවා. එතකොට ඒගොල්ලොත් එක්ක හොඳ නායකත්වයක් තියෙනවා. බංග්ලාදේශයට කාන්තාවක් විසින් පාලනය කරන්නේ ඔමාය. කාන්තාවක් පාලනය කරන බොහොම හොඳ විෂන් එකක් ඇතුව හොඳ දැක්මක් ඇතුව ලස්සනට හිමින් ගමනක් යනවා. හොඳ සමස්තය දකින ගමනක් යනවා. රයිට්. හැම එක්කෙනාම එකතු වෙලා ලස්සන ගමනක් ඒගොල්ලෝ යනවා. ඒකනේ අපි ණයත් ඉල්ලගත්. අපි ණයත් බංග්ලාදේශෙන් ඉල්ලගත්. එතකොට මේ මේ අපිට අපේ මේ ඉන්න මේ නේබර්ස් ළමයි අපේ අසල්වාසීන් දැන් අපිව අභිබවලා යනවා. ඒක තමයි මේ කියන්නේ. මට ඒ ඇඩ් එක දැක්කම ඇත්තටම දුක හිතුණා. ඊළඟට තව මම දෙයක් කියන්නම්. කිෂෝ මබුබානි කියලා පුද්ගලයෙක් සිංගප්පූරු ජාතිකයෙක්. ඔහු ඉන්දිය සම්භවයක් තියෙන සිංගප්පූරු ජාතිකයෙක්. එතුමා තමයි දැන් එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්නවා. එතුමා තමයි NUS එහෙම නැත්නම් ජාතික විශ්වවිද්‍යාලය සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය ලී ක්වාන් යූ පීටේ පීඨාධිපති විදිහට කටයුතු කළේ. එතුමා එක දවසක් කතාවක කියනවා මෙන්න මේ වගේ කරුණක්. එතනින් මම ප්‍රවිෂ්ඨය ගන්නම් ඔමායාගේ ප්‍රශ්නට උත්තරේ දෙන්න. එතුමා කියනවා හැමෝම මගෙන් අහනවා කොහොමද සිංගප්පූරුව කිසිම ස්වභාවික දෙයක් නැති බොහොම පොඩි රටක් කොහොමද ලී ක්වාන් යූ මහත්මයා මේ රට පරිවර්තනය කළේ? බොහොම කෙටි කාලයක් ඇතුළත පරිවර්තනය කර කිසිම දෙයක් නැති රටක්. එතකොට එතුමා කියනවා මේ සිංගප්පූරුව තිබ්බේ අතිශය දරිද්‍රතාවයක් තිබ්බ රටක්. එතකොට එතුමා තමන්ගේ පෞද්ගලික මේ අත්දැකීමුත් එතනදී එක්ස්පීරියන්සස් එක්සැම්පල්ස් විදිහට ගෙනහල්ලා දක්වන කොච්චර දුරුදු මට්ටමකද මේ සිංගප්පූරුව හිටියේ කියලා. ලංකා වගේ වෙන්නත් ඕනේ කිව්වනේ සිංගප්පූරුවට. ඉතින් ඒ වගේ වපසරියක් ඇතුළ එතුමා කියනවා ලී ක්වාන් යූ මහත්මයා මේ රට සිංගප්පූරුව ට්‍රාන්ස්ෆෝම් කළා, පරිවර්තනයක් කළා. ඒ පරිවර්තනය කළේ එච්චර ලොකු දේවල් පාදක කරගෙන නෙමෙයි, බොහොම සිම්පල් විදිහට, සරල විදිහට මේ රට ට්‍රාන්ස්ෆෝම් කරා. මේ රට ට්‍රාන්ස්ෆෝම් කරපු කියන්නේ සිංගප්පූරුව ට්‍රාන්ස්ෆෝම් කරේ පිලර්ස් තුනක් උඩ, කුළුණු තුනක් උඩ, කරුණු තුනක් උඩ. එක පළවෙනි කුළුණ තමයි මෙරිටොක්‍රසි, M මෙරිටොක්‍රසි. මෙරිටොක්‍රසි කියලා කියන්නේ සුදුස්සාට සුදුසු තැන දීම. ඒක තමයි පළවෙනිම කරුණ. දැන් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙනවද? අපි හරිම කම්මැලි ඔමාය. ජාතියක් වශයෙන් අපි හරි කම්මැලි. සුදුස්සාට සුදුසු තැන දෙනවයි කියලා කියන්නේ ඒක ලොකු වැඩක්. අපිට මේ දැන් ඉන්න කට්ටිය, දැන් මට ඉන්නවා නම් ටීම් එකක්, ඒ ටීම් එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ බලලා කවුරු හරි මේකට දාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මං ටක් ගාලා දාගන්න. ඒක ලේසියි මට. මගේ කාලය ඉතුරු වෙනවා, මගේ ශ්‍රමය ඉතුරු වෙනවා. හයි, අපිට ඕනේ ක්වික් සොලියුෂන්ස්, ඉන්ස්ටන්ට්. ඒකනේ අපි ඉන්ස්ටන්ට් නූඩල්ස් උත් අපේ ජනප්‍රිය. අපිට ඉන්ස්ටන්ට් සොලියුෂන්ස් ඕනේ. අපි පැලස්තර සංස්කෘතියක ඉන්නේ, ජාතියක් විදිහට, රටක් විදිහට. තවමත් අපි ඉන්නේ පැලස්තර සංස්කෘතියක. රයිට්. එතකොට අපි සුදුස්සාට සුදුසු තැන දෙන. එක්කෝ තාත්තගෙන් පුතාට යනවා, පුතාගෙන් තව එක්කෙනෙක්ට යනවා, එක්කෝ මහත්තයාගෙන් නෝනට යනවා, එක්කෝ අයියාගෙන් මල්ලිට යනවා. එක ඔය එක එක විදිවලට අපි
මේ තනතුරු එහෙම නැත්තම් අපි වගකීම් කියන දේවල් ඒක පාස් වෙවි යනවා තනතුරු කියන දේවල් මේක අපි ගොඩක් වෙලාවට පහසු ක්‍රමයක් මේක කිසිම අපි කිසි කෙනෙක්ට ලඟු කරන්න නරකයි මේක අපි හැමෝම කරන දෙයක් පාසලේදීත් මේක වෙනවා මේක විශ්වවිද්‍යාලය ඇතුළත් වෙනවා මේක අපේ ආයතන ඇතුළත් වෙනවා මේක අපි අපි මේ මේ අපේ රට ඇතුළත් මේක හරියට සිද්ධ වෙන දෙයක් මේක අපි හැමෝම කරනවා අපිට ලේසිම කෙනාව තමයි දකින්නම කෙනාව තමයි ටග් ගාලා උස්සලා අවිල්ල අපි එතනින් දාන්නේ හැබැයි සුදුසුසාට සුදුසු තන දෙනවා කියලා කියන්නේ ලොකු වැඩක් අපි ඉස්සෙල්ලාම සුදුසු අඳුන ගන්න ඕනේ සුදුසු හැදෙන්න අවශ්‍ය කරන පරිසරය වපසරිය අපි නිර්මාණය කරන්න ඕනේ ඒගොල්ලම ආරක්ෂා කරන්න ඕනේ සුදුසුෙක් දැක්කම එයාව හරියට මෙහෙවන්න ඕනේ එයාව මෙන්ට කරන්න ඕනේ ඊට පස්සේ එයාට අවස්ථාවන් දෙන්න ඕනේ ඒ වගේ මෙයාට තියෙන බාධක අපි අයින් කරන්න ඕනේ ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් සහ මේක ගොඩක් තමන්ට කාලය මුදඟු කරන්න වෙනවා ශ්‍රමයක් දරන්න වෙනවා සමහරට ආයෝජනයක් කරන්න වෙනවා ඉතින් මේක ලොකු වැඩක් ඒක නිසා ඒ වැඩේ අපි කරන්නේ නැහැ තාමත් අපි කරන්නේ නැහැ. නමුත් 20යි 22 අපි හිතා ගන්න ඕනේ. අපි ඒ සඳහා ආරම්භයක් ලබා ගන්න ඕනේ කියන එක. අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. ඒක තමයි සිංගප්පූරුවේ රහස. ෆෝමියුලා එකේ රහස් වට්ටෝරුවේ එක අංගයක් තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්නේ. දෙවැනි එක තමයි ප්‍රැග්මැටිසම් කියන එක. ප්‍රැග්මැටිසම් කියලා කියන්නේ ප්‍රායෝගික වෙච්ච තමන්ගේ රටට ගැලපෙන ප්‍රායෝගික වෙච්ච ක්‍රමවේදකින් තමයි සිංගප්පූරුව ගොඩනැගුවේ. ඒ කියන්නේ වෙන කොහෙවත් තියෙන මොඩලයක් ගෙනහල්ලා ඒ රටේ එබුවෙත් නැහැ. වෙන කවුරුත් කියපු මොඩල්ස් පාවිච්චි කරෙත් නැහැ. ඒ රටට ආවේනික වෙච්ච ඒ රට විසින්ම සම්පාදනය කරගත්ත මොඩලයකින් තමයි ඒ රටට ආවේනික ඒ රටට සුදුසු මොඩලයක් අරගෙන තමයි ඒ රට ඒගොල්ලෝ ඩිවලප් කරගත්තේ එක පාට මොඩල් බහි වෙන්නේ ඉස්සල්ලාම අපිට මේ මොඩල්ස් අපි ඩිවලප් කරලා ඒවා මොනාද කරන්න කියලා බලලා ඒව ප්‍රායෝගිකව අපිට අත්හදා බලලා ඒක වැරදි තියෙනවා නම් හදාගෙන අපි ඉස්සරහට ක්‍රමිකව යන්න ඕනේ ඒකත් අර ඉස්සල්ලා මං කිව්වා වගේ ඉන්ස්ටන්ට් බෑ කිසිම දෙයක් ඉන්ස්ටන්ට් බෑ මේක ක්‍රමිකව කොන්සිස්ටන්ට්ලි ඒ කියන්නේ අඛණ්ඩව යම් කාලයක් තුළ නොකඩවා කළ යුතු කාර්යයක් එතකෙනින් තමයි තමන්ගේ රටට හරින මොඩලයක් අපිට හදාගන්න පුළුවන් මේ ප්‍රායෝගික මොඩලයක්. තුන්වෙනි කරුණ තමයි ඔනෙස්ටි කියන එක. ඔනෙස්ටි. ඔව් ඒ කියන්නේ රටේ ඉතාම විරල දුර්ලභ දෙය. ඔනෙස්ටි කියන එක. ඔනෙස්ටි කියලා කියන්නේ අවංකත්වය. අපි අපිට අවංක වෙන්න ඕනේ. අපි අපිට අවංක වෙනකොට අපි දැන් ගොඩක් කලාවට ඔමායා මේ පාලකයන්ටම ඇඟිල දික් කරනවානේ. මම හිතන මම එතනින් විරුද්ධයි. අපි මොනා හරි වෙච්ච ගමන් අපි හරිම මේ නිර්දය විදිහට පාලකයන්ව විවේචනය කරනවා මම ඒකට විරුද්ධයි මොකද පාලකයෝ කියන්නේ කවුද අපිනේ අපි අපි සහ ඔවුන්ව පාලතන්ත්‍රයට ඔසවා තබන්නෙත් අපිනේ ගිහින් මේක අපිට කරලා දෙන්න පාලකයෝ කියන්නේ අපේ පැතිකඩක් එතකොට අපි එහෙමනම් පාලකයොත් එහෙමයි අපි වෙනස් වුණොත් පාලකයන්ට වෙනස් නොවි ඉන්න බෑ එතකොට අපි වෙනස් වෙන්නේ නැතුව අපි ඒගොල්ලන්ට විතරක් ඇඟිල්ල දික් කරනවා. ඒක වැරදි යෝමාය. එතකොට මේ අවුරුද්ද අපි හිතා ගන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කවුද ඉස්සල්ලම? අපි චේන්ජ් එකක් ඕනේ කියලා කෑ ගහනවා නම් ඉස්සල්ලා චේන්ජ් එක පටන් ගන්න ඕනේ කොතනින්ද? අපෙමයි. Tamange. අපේ මගේ. මගෙන් පටන් ගත්තොත් ඒ චේන්ජ් එක මගේ පවුලේ චේන්ජ් එකක් බවට පත් වෙනවා. මගේ පවුලෙන් ඒක සමාජයට යනවා. සමාජෙන් ඒක රටට ගිහිල්ලා පාලකයන්ටත් වෙනස් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේ කිෂෝ මබුබානි කියනවා සිංගප්පූරුව හැදුවේ මෙන්න මේ කුළුණු තුනෝට මෙරිටොක්‍රසි සුදුස්සාට සුදුසු තැන දීමෙන් ප්‍රැග්මැටිසම් තමන්ගේ රටට ආවේනික හොඳ ක්‍රමයක් රට ඇතුළෙන්ම අපි හදා ගැනීමෙන් තුන්වෙනි එක ඔනෙස්ටි අවංක භාවයෙන්. අවංක භාවයෙන්. දැන්